එංගලන්ත තරඟ සංචාරය අතරතුර ජෛව ආරක්ෂිත බුබුල බිඳ දමමින් එංගලන්තයේ වීදි පුරා සැරිසරු ශ්‍රී ලංකා හිටපු උපනායක කුසල් මෙන්ඩිස් නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක හට මේ වන විට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් සහ මාස 6ක දේශීය ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා. මේ අතර මෙම ක්‍රීඩකයන් තිදෙනා හට මුදලින් ලක්ෂ 100ක දඩයක්ද පැනවුණා. තවද මේ වන විට මෙම ක්‍රීඩකයන් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් අතහැර ඇමරිකාව බලා පිටත් යාමට සූදානමක් ඇති බවට විටින් විට පුවත් වාර්තා වුණා. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ කළමනාකරු මාධ්‍යයට පවසා තිබුණේ එම ක්‍රීඩකයන් තිදෙනා කවදාකවත් ඇමරිකාවේ ක්‍රිකට් ගැසීමට නොයන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් තවදුරටත් සේවය කිරීමට බලාපොරොත්තු වෙන බවයි. මෙම ක්‍රීඩකයන් තිදෙනා ඔවුන් හට දඬුවම් ලැබීමෙන් අනතුරුවත් පුහුණු වීමවල නිරත වන ආකාරය අපිට නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට ලැබුණා. මේ අතර මෙම ක්‍රීඩකයන් තිදෙනා තමන්ට ලබා දී ඇති තරඟ තහනම දෙස නැවතත් සලකා බලන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයන්ද යොමු කර තිබෙනවා. මේ වන විට වාර්තා වෙන්නේ මෙම ක්‍රීඩකයන් තිදෙනා හට මෙම තරඟ තහනමේ ලිහිල් කිරීමක් කර ඇති බවයි. ඒ අනුව මෙම ක්‍රීඩකයන් තිදෙනා හට දෙසැම්බර් 3 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැරසුම් කර ඇති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දී ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග පවසනවා. මේ අතර මෙම ක්‍රීඩකයන් තිදෙනා ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවත් මේ වන විට වාර්තා. මෙවැනි පැයෙන් පැය අලුත්තන ලෝවටා විවිධාකාර ක්‍රිකට් තොරතුරු දැනගන්න ලංකන් ක්‍රිකට් යුටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අලුත් වීඩියෝවකින් ඉතා ඉක්මනින් හමුවෙමු.